දැකලනේ තාත්තයි ආච්චි හැන්ද වෙනකොට. සහරා ෆ්ලෑෂ් ගහනවා වගේ දෙන්න දෙපැත්තෙන්. ඇස්මා පේෂන් කෙනෙක් කිව්වා. මේක දැනගන්න ඕන ඇස්මා. නෑ මං රංජනී කියන්නේ හිම නෑ. ඒක නම නෙමෙයි. හරි ඇස්මා කියන්නේ. හම්මේ හරි. අන්තිම ලෙඩි. ඇඳුම. මේ නිකන් දුයන්නේ. මේ අර සංඥක කරන්නේ ඇඳුම නේක. ඒක ලෙඩක් ඈ. ඇඳුම. රෝග පාලනය කරන්නේ කොහොමද එතකොට? ඇඳුම ලී කියලා ලියන්නේ. එතකොට රෝග පාලනය කරන ක්‍රමයන්නේ. ඇඳුමට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඇඳුම නෙමෙයි. මොකද්ද මේ ඇඳුමට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? වීස් එක. නෑ. ඒ අපි හදාගත්තු නමක් අර හાર્ට් ඇටැක් වගේ. අපි හදාගන්න නම් තියෙනවනේ සමහර ලෙඩවල. ඇඳුම කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඇස්මා. අන්න රතන තියෙන තුන්වෙනි වාක්‍යය. ඇස්මා. ඔක ඇස්තමා එහෙම නෙමෙයි ඈ. හරියට කියවන්න. ඒ අල් මේ එක TH ප්‍රනවුන්ස් කරන්නේ. ඒ හැරෙන්න අනිත් එක කියන්නේ කොහොමද එතකොට? ඇස්මා. හරිද ලීවද? දැන් ඕක හැදුනහම මේකයි වෙන්නේ. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ටිකක් අනවශ්‍ය විදිහට බය වෙනවා සමහර වෙලාවට. අවශ්‍ය විදිහට නෙමෙයි. දැන් හොඳ උදාහරණයක් තමයි ඔන්න ඔය දූවිල්ලක් එහෙම වැදුනාම. ඕක ඉතින් මෙහෙමයි, ඒ දූවිල්ලේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. ඉතින් ඒක හරි. ඒ ආවහම ඒක නිකන් ශුද්‍ර ජීවීන් ගොඩාක් ඇඟට ආවා වගේ සලකලා අපේ ඇඟ ඉදිමිලා ඒ පද්ධති ටිකක් පටක තරලෙන් වැඩි වෙලා රුධිරයේ ගේන එක වැඩි වෙලා ශුද්‍ර මොනවද සුදු රුධිරාණු එහෙම ගෙනලා නිකන් අර ඕවර් එක්සයිට්මන්ට් එකක් වෙනවා. තේරෙනවද නිකන් ඕනෝට වඩා? එතකොට දැන් නිකන් ඇත්තටම කලබල වෙන්න ඕන දේවල් තියෙනවා. දැන් ණයෙක් ගහනවා එකක්. ඇත්තටම කලබල වෙන්න ඕන එකක් තියෙනවා. දැන් සාමාන්‍ය ක්ෂය රෝග බැක්ටීරියාවක් තදට ඇවිල්ලා කලබල විය යුතුයි. නමුත් අර ඩස්ට් එක ඇවිල්ලා මේක සීත වාතයකින් දැන් මෙහෙ හොඳට ඉන්න ළමයා නුවර එළියට යනවා. ඔන්න නුවර එළියේදී අර හොඳ සීත වාතය තියෙනවා එළියේ. ඕක ඇතුළට යනවා. ගිය ගමන් මේ ඇඟ කලබල වෙනවා නිකන්. අනේ ඇයි වගේ. ඊට පස්සේ අර සාමාන්‍ය ශුද්‍ර ජීවීන් ආවා වගේ කලබල වෙලා ඉදිමෙන්න පටන් ගන්නවා. ඉදිමෙනකොට අර ශ්වාසනාලිකාවල විෂ්කම්බේ මොකද වෙන්නේ? ඉදිමෙනකොට ශ්වාසනාලිකාවල විෂ්කම්බේ මොකද වෙන්නේ? ශ්වාසනාලිකා කියන්නේ මොනවද? මොනවා ශ්වාසනාලිකා කියන්නේ? ඔව් ඉතින් දැන් දන්නවනේ පෙනහළු ඇතුලේ වාතය අරගෙන යන නාල. එතකොට ඒවා ඉදිමුණාම මොකද වෙන්නේ? විශාල වෙනවා. විෂ්කම්බය අඩු. ඉදිමෙනවා කියන එකේ තේරුමක් තියෙනවනේ ළමයි නේද? ඉදිමෙනවා කියලා කියන්නේ දින ඝනකම මොනවා වෙනවද? වැඩි වෙනවා. පිටත විෂ්කම්බේ වැඩි වුණාට මොකද? ඇතුලේ විෂ්කම්බය? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් මේක නිකන් ඉදිමෙලා තිබ්බනම් අපිත් හැම වෙලෙම දුවිල්ලක් දාගනී. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඇතුලේ විෂ්කම්බේ අඩු වෙලා යනවා මෙහෙම. එතකොට මොකද වෙන්නේ? අර හුලං ආව ගියේ ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ හින්දා එයාට බලහත්කාරයෙන් හුලං ගන්න වෙනවා. දැන් මේ සාමාන්‍ය මෙහෙම ඉන්න කෙනාට ඒක ටිකක් දැනෙන්න ගන්නවා. එතකොට එයා ඇද ඇද ගන්නේ. ඒකයි ලෙඩෙන් නමක් දීලා තියෙන්නේ. මොකද්ද? ඇදුම. අදිනවා. ඒ ඇස්සේ දැන් අර හුලං ගෙනියන පැසේජ් එක පොඩි වෙලා මේ එහෙම හුලං යනකොට සද්දයක් එන්නේ. තව ටිකක් පොඩි සද්දෙන්න ගන්නවා. සද්ද එනවා. දැන් මේ හුලං ගෙනියන පැසේජ් එක ටික ටික අඩු වුණාම මොනවද එන්නේ? සද්ද එන්න ගන්නවා. දැන් අර ඇඳුම තියෙන එක්කෙනා හුස්ම ගන්නකොට දැකලා නැද්ද තාත්තයි ආච්චි හැන්ද වෙනකොට? සහරා ෆ්ලෑෂ් ගහනවා වගේ දෙන්න දෙපැත්තෙන්. අන්න ප්‍රශ්නේ. උරුවම් බානවා වගේ සද්දයක් එනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඒ සද්දෙට මොනවද? විස්ලින්. ඒ විස්ලින් කියන එක තමයි කෙටි කරලා අපි ගන්නෙ. මොකද්ද? විස්.
අපි ලස්සන ලෙඩවට රං හදනවා. එතකොට එහෙනම් මතක තියන්න මේක මේ 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 මෙඩිකල් ටර්ම් එකක් නෙමෙයි වීස් කියන එක. ඒක ඇත්තනම මොකද්ද? ඇස්මා. ඇස්මා පේෂන්ට් කෙනෙක් කිව්වහම ඒක දැනගන්න ඕන. ඇස්මා නෑ, මං රංජනී කියන්නේ එහෙම නෑ, ඒක නම නෙමෙයි. හරි, ඇස්මා කියන්නේ ලෙඩේ නම. මේ පේෂන්ට් ඇස්මා. නෑ නෑ කියන්නේ. හරි, එහෙනම් මේ ලියමු. ඒක අන්තිම එක, අන්තිම එක ලියලා ලමු, ලියලා ලමු. දැන් මේකදී මේ මොකද වෙන්නේ? මේ අර පපුවේ අපහසුව වැඩි වෙනවා. දැන් වැඩි වෙනකොට ඔයාලා අහලා තියෙන්නේ අපේ ඇඟට ඔක්සිජන් අඩුවෙන් එනකොට මොන වායුවද වැඩි වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. මතකයි නේද ගිය සතියේ? එතකොට එහෙම කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න වැඩි වෙන්න මොළය විසින් අපේ ශ්වසන වේගය අඩු කරයිද වැඩි කරයිද? එන්න ප්‍රශ්නයන්නේ. දැන් ශ්වසන වේගයත් වැඩි, අර යන්න තියෙන හුලං යන්න තියෙන ඉඩත් අඩුයි. තේරුණාද? එන්නේ ඒක හරි හරි ප්‍රශ්නයක්. මෙහෙන් හතිය, මෙහෙන් පොඩි වෙලා. එතකොට ඒ ලෙඩාට ඇත්තටම හුස්ම ගන්න අමාරු වෙනවා. මේක වැඩි වුණොත් මැරෙනවා. ඒ ඇදුම කියන එක මේ නොසලකා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට ඩස්ට් එක හින්දා එනවා. අහන්න ඕන. ඔය හුලං අර සීත වාතයේ හින්දා එනවා. දැන් කෙනෙකුට මේ AC ළඟ ඉන්නකොටත් සමහරට වීසකෙන්ද ඇවිස්සෙන්න පුළුවන්. එනිසා ඒ එහෙම ඉන්න ළමයි AC ළඟම ගිහින් ඔහොම ඉන්නේ. ඒ ළමයි පොඩ්ඩක් ඒකෙන් බැහැර වෙලා චුට්ටක් නෝමල් ඉන්න ඕන පැත්තක. ඇදුම එන්න පුළුවන් එහෙම. තව එන්න පුළුවන් ඇලර්ජි වෙලා මේකේ. සමහර කෑමවල ආසාත්මිකතා ආවහමත් ඔය විදිහටම ශ්වාසනාලිකා කුඩා වෙනවා. එතකොටත් ඇදුම එන්න පුළුවන්. හරි, ඉතින් එන්න හේතු කීපයක් තියෙනවා. ලියමු දැන් ඒවා ඈ.